මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි, පින්නතියනි, පින්නත් සංඝරියනි. අද අප බලාපොරොත්තු වන්නේ සතර සතිපට්ඨානයට අයිති කායානුපස්සනාව නැමැති ඒ පළවෙනි කොටස. ඒ කොටසට අයත් වන්නා වූ භාවනාවන් පිළිබඳව ඉරියාපත භාවනාව විග්‍රහ කිරීමයි. මේ ඉරියාපත භාවනාවේදී හතර ඉරියව් මුල් කරගෙන ප්‍රධාන භාවනාව මුල් අවස්ථාවේ විග්‍රහ කළා. තව සුළුවකින් මේ පිළිබඳව මේ පින්වත් කුසී දැනගත යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති, තිතෝවා තිතෝමිති පජානාති, නිතින්නෝවා නිතින්නෝමිති පජානාති, සයානෝවා සයානෝමිති පජානාති ආදී වශයෙන් විග්‍රහ කරන්නේ මේ පළවෙනි කොටස හතර ඉරියව් පිළිබඳව. ඉතින් පින්වත් තිබෙනවා මේ අවස්ථාවේදී අපි දකින්න ඕනේ මේ ඉරියව් හතර භාවිතා කරනකොට භාවනාවක් වශයෙන් මේ ඉරියව් හතර යමන් වාකාරින්ද භාවනා කරන්නේ. ඒ වගේම යතා යතාවා කායෝ පනීතෝ හෝති තථා තථානම් පජානාති කියලා භාවනාව පූර්ණ කරලා පෙන්නනවා. මේ සතර ඉරියව් පවත්නකොට මේ සතර ඉරියව් වලදී මොනවද පෙන්නන්නේ? යනකොට ගමන් කරනකොට යනවා කියලා දැනගන්නවා. ඒ වගේම ඉන්නකොට ඉන්නවා කියලා දැනගන්නවා. ඉස්සරහට ඉන්නකොට ඉන්නවා කියලා දැනගන්නවා. ඒ වගේම ඉඳගෙන ඉන්නකොට එහෙම දැනගන්නවා. ඉඳගෙන ඉඳපුවාම ඉඳගන්නේ කියා කියලා දැනගන්නවා. ඒ වගේම නිදාගෙන ඉන්නකොට නිදාගෙන කියා කියලා දැනගන්නවා. ඒ වගේම ඒ අවස්ථාවල කරේ පොඩි පොඩි වෙනස්කම් ඇති වෙනකොට ඒවත් ඒ ආකාරයෙන් දැනගන්නවා කියලා ඒ ආකාරයෙන් පෙන්වා දෙනවා. ඉතින් මේ දැනගන්නේ කොහොමද? පෙර දහම තුළ පෙර දහම් වාක්‍යයෙන් පෙන්වනවා දැනගන්නවායි කියලා. මොකක්ද අපි දැනගන්නේ? යනකොට යනවා යනවා කියලා ගියාට, ඉන්නකොට ඉන්නවා ඉන්නවා කියලා දැනගත්තත් ඒක දැනගැනීමද? මෙතෙන්දී අපි තීරුම් ගන්න ඕන වැදගත් දෙයක්. මේ භාවනා මුලින්ම ආරම්භ කරන වෙලාවේදී පෙන්වා තිබෙන්නේ අපි යම්කිසි ආකාරයෙන් මේ කටයුතු කරනකොට ඇලීමට ගැටීමට හේතු වෙන කාරණේ මනසේ තීරුම් ගන්න ඕන කියන එකයි. කායේ කායානුපති විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. මේ කායානුපස්සනාවේ කටයුතු කරන මේ කාය ක්‍රියාත්මක කරනකොට ඇලීමට ගැටීමට හේතු වෙනා වූ කාරණාවක් විනල්ද මනසින් දොරා ගන්න කියලා මුලින්ම පටන් ගන්නවා. එහෙනම් අපි යනකොට යනවා කියලා දැනගත්තාද? ඉන්නකොට ඉනවා කියලා දැනගත්තාද? ඒක ඇලීමට ගැටීමට හේතු වෙනා කියලා දැනගත්තේ නැත්නම් ඒක භාවනාවක් වෙන්නේ නැහැ. නිකම්ම එක්තරා ක්‍රියාකලාපයක් විතරක් වෙනවා. එහෙනම් අපි දකින්න ඕනේ යනකොට නිකම්ම යනවා යනවා කියලා ඇන්ට දෙන්නේ. මොකටද යන්නේ? මොකටද ඉන්නේ? මේ ආදි වශයෙන් දකින්න ගන්නකොට. ඒ වගේම යනකොට මේ කාර්මී පිළිබඳව ඇලීමට හේතු වෙන ගැටීමට හේතු වෙන අසහනයට හේතු වෙන දෙයක් හිතන සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණයක් තෝරා ගන්න ඕනේ. දැන් අපි දැනගන්න ඕනේ මෙහෙම දෙයක්. අපි යනකොට ගමනක් යනවා, ඉන්නකොට එහෙම ඉන්නවා. ඇයි මෙහෙම දෙයක් කරන්නේ? මොකක් නිසාද මේම කාරණේ සිද්ධ වෙලා තියෙන්නේ? මෙන්න මේ කාරණේ හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ මාත්‍රියේ සහිත කයක් අරගෙන මේ කයක් ඇති සත්‍යය එක ආකාරයකින් ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද එක ඉරියව්වෙන් බොහෝ වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ මේ මාත්‍රියේ කයක් දරාගෙන. වේදනාවක් එනවා, කැක්කුමක් එනවා, අසහනකාරී තත්ත්වයකටපත් වෙනවා. ඒකා යනවා. ඒ වගේම යන්න හේතු වෙනවා. මොනවාද අපි යන්නේ? මේ කය පෝෂණය කරන්නත් ඕන. ඒ වගේම මේ කයට ඇතුළ වේද නිමන් ගන්නත් ඕන. මේවා විවිධ ආකාර හේතු නිසා අපිට ගමන් කරන්න සිද්ධ වෙනවා. මේ ගමන් කරන්නේ වෙන්නේ මොන මොන වටේට අපි දැනගෙන ඉන්න ඕන. අපිට අසහනකාරී ගමනක්ද මේ ඉදිරියට තියෙන්නේ? කවුද කැමති ගමන් කරන්නේ? කවුද කැමති හිටගෙන ඉන්නේ? මොකද හිටගෙන ඉන්නේ? මොකටද ගමන් කරන්නේ? ගමන් කරලා වැඩි නම් වේදනා ඉයකලා ඉන්නවා. වේදන නිවා ගන්න. එහෙනම් ඒ වගේම හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්න බෑ කැක්කුමයි. ඒක වේදන නිවා ගන්න. එහෙමත් ඉන්න බෑ. හරි අමාරු ළඟට වේසයි. නිදා ගන්න. මොකටද නිදා ගන්න? වේදන නිවා ගන්න. දැන් නිදාගත්තාම එක විදිහට ඉන්නේ නැහැ. ඒක අතර හැරෙනවා පෙරලෙන්නේ. අන්නේවා තමයි යථා යථාවා කායෝ පනිහිතෝ හෝති තථා තථාන පජානාති කියලා. ඇයි එක විදිහට නිදාගෙන ඉන්න බැරි? මෙහෙටක් එනවා. උරු අතර හැරෙනවා. එහෙම ඉඳන් බැ අමාරුවක් වෙනවා. අනිත් පැත්තට හැරෙනවා. මෙහෙම ඉරියව් වෙනස් කරනවා. පොඩි පොඩි ඉරියව් වෙනස් කරනවා. මේ සතර ඉරියව්වේ අනු ඉරියව් මෙහෙම වෙනස් කරනවා. මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ මේ මස්ලේ සහිත මේ බර කයක් අරගෙන මේ කය පවත්වාගෙන ඉන්නකොට මේ කය නිසා අවශ්‍ය වන්නා වූ රේඛාකාර කටයුතු කරන්න සිද්ධ වෙනවා. නැත්නම් වෙහෙසක් විඳින්න සිද්ධ වෙනවා. අමතර දුකක් විඳින්න සිද්ධ වෙනවා. මේක අපි රේඛාකාර පුංචි පුංචි උපක්‍රමයකදලා මේ වෙහෙස නිවා ගන්නවා.
නමුත් අපි හිතනවා හරි වැදගත් දෙයක් මේ කයි තියෙන. කය ප්‍රයත්න හරි වැදගත් තියෙන. ජීවිත කාලය තුළ බොහෝ කාලයක් මේ ජීවත් වෙන පුද්ගලයා මොනවද කරගත්තේ? මරණාසන්න මොහොතේනකොට මෙච්චර කාල ගිහිල්ලා මෙච්චර කාල ඉඳගෙන මෙච්චර කාලයක් හිටගෙන ඉඳලා මෙච්චර කාලයක් නිදාගෙන ඉඳලා ඉරියව් වෙහෙතරේම මාරු කර කර ඉඳලා දැන් මෙහෙම කාර්යයක් කරලා මේ කය පවත්තලා මරණාසන්න මොහොතේනට අහනවා මෙතෙක් කාල කරපු අවුරුදු 60ක් 70ක් 80ක් 90ක් ඉඳලා කරගත්තදී මේ ඉරියව් මාරු කරලා මොකද්ද මොනවද ලැබිච්ච ප්‍රතිඵල? ඇව්වත් මොකක් කියන්න දෙයක් නැහැ. වෙහෙත නිමෙන්න මහන්සි අරගන්නට මෙහෙම කටයුතු කර කර මෙච්චර කාලයක් ගත කරලා දැන් මැරෙන්නයි ඉන්නේ ආය දවන්ඩයි විඳින කියන දිහායි කියන්නේ වෙන්නේ. තමන්ට ප්‍රයෝජනය සඳහා කරගත්ත දෙයක් නෑ. නමුත් ඒ කාලය තුළ මොනවද කරලා තියෙන්නේ? ඇලීමෙන් ඉත වෙලා මේ ලෝකේ අල්ලගෙන මම කියලා බොඩ ගහගන්න, මගේ කියලා බොඩ ගහගන්න මේ සඳහා කටයුතු කරලා තියෙනවා බොහොම වැදගත් දේවල්. දැන් මම කිව්ව කයට මගේ කියලා එකතු කරගත්ත බොඩ ගහගත්ත දේවල් වලට මරණාසන්න මොහොතේදී මොකද වෙන්නේ කියලා බලපුවා. තමාගේ බලාපොරොත්තු ප්‍රයෝජන එකක්වත් ඉත වෙන්නේ නැහැ. ඔක්කොම දාලා මැරෙන්නයි මේ හදා. එනම් මෙතෙක් කාලය කරලා තියෙන හරයක් ඇති වැරද්ද කියලා තමන් හිතලා බැලුවා. අන්න තේරෙනවා ඇලි ඇලි ඉඳලා ඒ ඇලීමේ බලවත් ක්‍රමත ඒකට විරුද්ධ වෙන දේ සමග සටන් කරලා ඒ වගේ ගැටිලා දූෂ්‍ය මානසිකත්වයක් ඇති කරගෙන සාගසහගත දේශසහගත මානසිකත්වයක් ඇති කරගෙන ඇති කරගත් දූෂ්‍ය මානසිකත්වයේ ප්‍රතිඵලය ඇරෙන්නේ තවත් ගෙනියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ සඳහා විච උපකරණ සියල්ලම මෙහි දාලා අයත් මෙහි දාලා නැරෙනවා ඉතරේ අන්තිමට වෙන්නේ. මෙන්න මේ කාරණේ මනාකේ තේරුම් අරගන්න ඕනේ. අරගත්තාම අපි දකිනවා මේ යන ගමනක් ඇත්නම් මේ වැලක් නැති දෙයක් අරගෙන නැහැ. මේ කය හොඳයි කියන ආ දෘෂ්ටියෙන් මේ මිනිස්සුත් මිනිස් බව හොඳයි මේ ආදි වශයෙන් ගන්නා වූ අදහසින් එයි ප්‍රතිඵලයේ වශයෙන් විපාකස්කන්ධයේ වශයෙන් ලැබිච්ච කය අරගෙන මම ලබාගත්ත ප්‍රයෝජනේ මොකද්ද? වෙහෙත වින්දද? තනතුමක් කරා ගියාද? මෙන්න මේ කාරණේ මනාකේ නෝනින් බලන්න ඕනේ. මෙන්න මෙහෙම බලනකොට පේනවා මේ එකාද්දයක පමණක් නෙමෙයි අනන්ත ප්‍රමාණ සංසාර ගමන තුළ මෙබඳු කය ලබාගෙන ආපු සෑම අවස්ථාවකම මම කීකියා මගේ කීකියා ඉදිරි කරලා ඔය විදිහේ වෙහෙත විදලා ඇලිලා ගැටිලා දූෂ්‍ය මානසිකත්වයක් විදිහින් ඇති කරගත්ත ඒ මානසික ශක්තියෙන් බතු අත්බැව අනන්ත ගාන මේ දුකිත අත්බැව වල ගෙවන්න දුකිත නැන දුකටද පත් වෙන්න හේතු වෙන දුක් විඳලා වේදනා විඳීමට හේතු වෙන එබඳු මාධ්‍යයක් උදාහරණ දෙන්න මලා මිසක් වෙන කරගත්ත දෙයක් නැහැ. මෙන්න මේක මනාල නොනේ සිහි කරන්න ඕනේ. ප්‍රඥා ගෝචරව ඉතිරිය දකින්න ඕනේ. එහෙනම් මේක නේද මම මේ කරන්නේ කියලා දැක්කහම අන්න අපිට තේරෙනවා වැඩක් නැති ගමන් බිම් ඇලීමට ගැටීමට යන්තරමාකම ගියාද කටයුතු කළාද හතරේ වියව පැවැත්තුවාද මේ කයි විහෙද නිමා ගන්න දුක විහෙදක උදා ප්‍රතිකර්ම වශයෙන් ඒ කටයුතු කළාද මේ ටික කර කර හිටියා මිසක් නමුත් කවදාවත් හදා සැනසුමකට නම් පත් වුණේ නැහැ. බලාපොරොත්තු වෙච්ච එකම වියව මාරු වීමකින්වත් සැනසුම කරා ළඟා වෙලා නැහැ. අන්තිම මරණාසන්න මොහොතේ වෙනකොට අතපය පණ තියෙනවා නම් එක අතක ඉන්න බැයි නම් අනිත් පැත්තට හැරිලා හදලා බැරිදෙන එහෙම වෙහෙතලා මරණාසන්න මොහොතේ මැරෙනවා මිසක් ප්‍රතිඵලයක් ලබාගෙන දැනුමක් ලබාගෙන නැරෙන්න හම්බුනේ නැහැ. එහෙනම් මේ සඳහාද අපි මෙච්චර කල් ළඟලන්නේ? මේ තරම් ඇලි ඇලි අයිතුකම් අසාධාරණකම් කරමින් ලෝකේ මගේ කරගන්න මේ ලෝකයේ තියෙන දේවල් මම කරගන්න මේ තරම් උත්සාහ කරුවේ මොන හරයක් ඇතිදියා ලබා ගන්නටද කියලා ධර්මානුකූලව මෙන්න මෙහෙම දකිනකොට ඒ පුද්ගලයාගේ මානසිකත්වයේ වැඩකට නැත්තා වූ ඇලීමට ගැටීමට හේතුන යම් ක්‍රියාකලාපයක් තිබුණාද මේ ක්‍රියාකලාපයේ සංසිඳියන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් කාය සංසිඳීමක් ඇති වෙනකොට මොකද වෙන්නේ? අන්න කය ක්‍රියාත්මකුනේ නිකන් නෙමෙයි හිතලයි ක්‍රියාත්මක කළේ. ඒ හිතුවේ මොකක් නිසාද? වටිනා දෙයක් කියන හැඟීම තුළ යම් යම් ඉරියව් මාරු කරන්න හිතලා ඔය ආකාරයෙන් කටයුතු කළා. අන්නේ කටයුතු කරන්න හිතුවා නම් හිත තුළින් මේ කය ක්‍රියාත්මක කරන්න ශක්තිය ගොඩනැගුවා නම් මෙන්න මේ හිතෙන් ඒ කය ක්‍රියාත්මක කරන්න ගොඩනගන මානසික ශක්තියයි කියන්නේ කාය සංකාර කියලා. එනවා ඒ නිසා තමයි කියන්නේ කාය සංකාර නෙමෙයි කාය සංකාර කාය නෙමෙයි. කාය නිසා කාය සංකාර නෙමෙයි. කාය සංකාර නිසා කාය නෙමෙයි කියලා පින්නෝ හේතු. මේක අපි දැනගන්න ඕනේ අපි සංසිඳවන්නේ කාය සංකාර. කාය සංකාර සංසිඳුවලයි නිවන් අවබෝධ කරන්නේ. වේද නිමා ගන්න. එහෙනම් කාය සංකාර නිකන් සංසිඳෙන්නේ නැහැ. ওই ආකාරයෙන් මේ හරයක් නැති ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් නිතර මේ මම කරගන්න මගේ කරගන්න කියලා උත්සාහයෙන් මේ කය වේතෝල හිතින් ක්‍රියාත්මක කරාද වැඩක් නැති වෙහසක් ඉඳ විලා දැගලුවා මිසක් හරයක් ඇති දෙයක් මම විහිදලා නැහැ නිකන් දැක්කාට පස්සේ එහෙනම් එවන් දෙයක් සඳහා මම මොනවද මේ කය වේතෝලවද වැඩක් නැති ක්‍රියාවලියක් කරලා මේ මනස වේතෝලවද වේතෝල යන්නේ මොන හරයක් ඇති පැත්තෙද කියලා වැටෙනකොට ප්‍රඥාව මත වෙලා හිටන් වැඩක් නැති සියල්ල අත්හැරලා යනවා. අනේ වැඩක් නැති ක්‍රියාකලාපයේ වැඩක් නැති කියලා දැනගත්තාම
ඒ ක්‍රියාකලාපයේ සිද්ධ කිරීමට මනස මෙහෙයවූ මානසිකත්වයේ අත්හැරලා යනවා. අන්නේ විරාදි මොකද වෙන්නේ? කාය සංකාර සංසිද්ධි. මෙන්න මේ ටික සිද්ධා වුණාම මොකද වෙන්නේ? මෙන්න මේ නිසා බුදුපියාණන් වහන්සේ දේශනා කළා මේ ආකාරයෙන් ඉති අජ්ජත්තං වා කායේ කායානුපති විහෙරති, බයිද්ධා වා කායේ කායානුපති විහෙරති ආදී වශයෙන් පෙන්නනවා. මෙසේ ආධ්‍යාත්මික කය පිළිබඳව මෙසේ බලන්න ඕනේ. බාහිර කය පිළිබඳව මෙසේ බලන්න ඕනේ. මේ අවස්ථාවලදී දාම්පත පෙන්ලා තිබෙන්නේ නම් බාහිර පුද්ගල කය ගැන බලන විදිහයි. මෙතෙන්දි හොඳින් තේරුම් ගන්න ඕනේ විමර්ශනය කළ බලන්ටයි මේ ටික කියන්නේ. පොත විමර්ශනය කිරීමක් කරනවා නෙමෙයි, අදහස් විමර්ශනය කරනවා නෙමෙයි. මේ බහිද්ධා කාය කියන වචනේ කිව්වහම තවත් බාහිර පුද්ගලින්ගේ කය බලන්න කියන අදහස ගත්තොත් දැන් අපි භාවනාවට ඉඳ ගන්නකොටම කොහරද ගියේ? අරණ්‍ය ගත වෙලා, රුක්මුල් ගත වෙලා, ශුන්‍යාගාර ගත වෙලා, මිනිස්සු අය නැතුව, ඒ ඇතුලක් නැතුව උදකලාව විවේකීව මේ භාවනාව වලටයි ගියේ. දැන් බහිද්ධාවා කායය කියන වචනේ කියන අනිකාගේ කය පිළිබඳව බලන්න හිතේම කරන්න පටන් ගත්තේ අපේ ක්‍රියාකලාපයේ බාහිර පුද්ගලිය හා සම්බන්ධ වෙලා සා එකතු වෙන්න වෙනවා. අපි පටන් ගන්නකොට එකලා වෙලා නැන්නම් මේ තමන් විතරක් පටන් ගත්ත භාවනාව දැන් අනුමිලේවල් බලන්න කියලා ගත්තොත් එහෙම අදහස ගත්තොත් අපිට සිද්ධ වෙන්නේ බාහිර ලෝකයේ පැත්ත තියෙනවා බලන්න. ඊට වඩා වෙනකක් දෙයක් තියෙනවා. අජ්ජත් බහිද්ධාවා කායේ කායන් පති විහෙරති කියලා දේශනාවේ පෙර දහන වාක්‍යයක් ඒකෙම තියෙනවා. එහෙනම් ඉතින් මොකද වෙන්නේ? තමන්ගේ කායයි අනුන්ගේ කායයි දෙක එකට බලන්නේ මේ කියන්නේ. දැන් මොකක්ද මේ ප්‍රමේය කියලා හිතලා බලන්න ඕනේ. පුළුවන් නම් මේ වැඩේ කරන්න. මම යනවා තව කෙනෙක් ඉන්නවා. දැන් මම යන එක බලන්නයි තව කෙනෙක් ඉන්න එක බලන්නයි කියෙත් මේක භාවනාවක්. මම ඉඳගෙන ඉන්නවා තව කෙනෙක් ගමන් කරනවා. මම ඉඳගෙන ඉන්නවා අරයා ගමන් කරනවා කියලා මම අනිත් අය බලන්න කියෙත් මං ගැන බලන්න කියෙත් මේ විදිහට අජ්ජත් බහිද්ධාවා කායේ කායන පති වේරදි කියන කොටස කරන්න කියෙත්. එතන භාවනාවක් සිද්ධ වෙන්නේ කුමක් සිද්ධ වෙයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මෙතෙන්දි වැදගත් දෙයක් තියෙනවා හිතලා බලන්නයි මේ කාරණේ දෙන්නේ. අජ්ජත් කාය කියලා තියෙනවා බහිද්ධා කාය කියලා තියෙනවා මේ විතරයක්. මොනවද මේ කියන්නේ? චක්කු කාය ඒ වගේම සෝතකාය, ගානකාය, දිවහාකාය, කායකාය කියලා කියන්නේ මේ ඇස කන දිවනාසී ශරීරයේ තියෙන මේ ටික තමයි අජ්ජත්කාය. බාහිර කාය මොනවද? රූපකාය, සද්දකාය, ගන්ධකාය, රසකාය, පොට්ටබ්බකාය. මෙන්න බාහිර කාය. පුද්ගලයෝ නෙමෙයි. පුද්ගලයෝ වෙන්නත් පුළුවන්, බාහිර දේ වෙන්නත් පුළුවන්. ඇහැට රූපේ, කනට ශබ්දේ, නාසයට ගන්ධේ, දිවට රසේ, කයට ස්පර්ශේ. මෙන්න මේ ආකාරයෙන් මේ ආධ්‍යාත්මික වන්නාව වැටකන දිවනාසී ශරීරය කියන මේවාට තනියෙන් ලෝකේ ඇතුළු කරන්න බෑ. තනියෙන් ලෝකේ ආස්වාද විඳින්න බෑ. ලෝක සත්‍යය ඇලුම් කරන්නයි මේ ලෝකේ ආස්වාද පස්සේ යන්නේ. ආසාව බලාපොරොත්තු වෙන ආස්වාදයක් බලාපොරොත්තු වෙන එන ආස්වාදයක් බලාපොරොත්තු වෙන්නේ ඇහැ රූපේ ඇතුළු කරලා. එන ආධ්‍යාත්මික කායව නැහැ, බාහිර කායවන රූපේ ඇතුළු කරලා. ආධ්‍යාත්මික කායවන කන, බාහිර කායවන ශබ්දේ ඇතුළු කරලා. මේ ආකාරයෙන් ආධ්‍යාත්මික කායවන නාසයේ, බාහිර කායවන ගන්ධය ඇතුළු කරලා. ආධ්‍යාත්මික කායවන දිව, බාහිර කායවන රසය ඇතුළු කරලා. ඒ වගේම ආධ්‍යාත්මික කායවන තම කය, බාහිර කායවන බාහිර ස්පර්ශයන් ඇතුළු කරලා. මෙන්න මේවායි බාහිර කාය. හිතලා බලන්න මේක. එහෙනම් බහිද්ධාවා කායය, අජ්ජත්තං වා කායය, බහිද්ධාවා කායය කියන මේ දෙක එකට බලනවා කියන්නේ මොකක්ද? ඇහැයි රූපයයි දෙක එකට ගැටෙන වෙලාවකයි. චක්කු විඥානීය පහළ වෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපද්දති චක්කු විඥාන. මෙන්න මේ අවස්ථාවයි දකින්න. මේ දෙකේ කියලා බලනවා කියන්නේ මේ දෙකේ ගැටෙන මොහොතකයි චක්කු විඥානය පහළ වෙන්නේ. තින්නම් සංගති පස්සු. මෙන්න මේ නිසා තමයි මේ සංග නැමැති කෙලෙස් මතුවෙලා මේ ස්පර්ශයන් හටගන්නේ. වේද ස්පර්ශයන් හටගන්නේ. අන්න පස්සපච්චය වේදනා. ඒතකොට තමයි ස්පර්ශයෙන් වින්දනයක් හටගන්නේ. මොකද මේ වින්දනේ කෙලෙස් සහිත වින්දනේ අවිද්‍යාව සහගතව ගත වින්දනයක් නිසා මේ වේදනාව අවිද්‍යාවෙන් ගොඩ නැගුණා. එතකොට මොකද වෙන්නේ? ඒක හිත බැඳිනා වින්දනේ. වේදනාපච්චය පන්නා. අන්න ඇලීමට හේතුවක් ආවා. තණ්හාපච්චය උපාදානං. අන්න බැඳෙන්න හේතුවක් ආවා. උපාදානපච්චය භව. එවන් වන්නා වූ ආස්වාද භාවයේ පිළිගන්න හේතුවක් ආවා. භවපච්චය ජාති. එවන් වූ ආස්වාද විඳින ජාති කීකුණා. මෙලොවදීම ওই ටික වෙනවා. බැඳලා ගිහින් වෙන්නේ ඉස්සෙල්ලා පරිසම්පාදී මෙලොවේ ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන අපිට උරකයි. ඒක අපි ඒ අවස්ථාවයි මෙතින් දිගන්නේ. එහෙනම් පරිච්ඡ සම්පාදී ධර්මයේ දකින්නවා කියන්නේ ඒකයි. යෝ පරිච්ඡ සම්පාදාම් පස්සති සෝ ධම්මං පස්සති. මෙන්න මේ විදිහට පරිච්ඡ සම්පාදයේ අතල රහම් දකින්න බෑ. පරිච්ඡ සම්පාදයේ තුලින් ධම්ම දකින්න ඕනේ. මෙන්න මේ විදිහට දැක්කහම ධර්මය දකින්නේ. අනේ මේ ඇතින් බලන්නා වූ රූපේ මට ඇති ප්‍රයෝජනේ මොකද්ද? ලැබෙන්නේ ප්‍රයෝජනයක්ද? එහෙම නැත්නම් මොකද්ද වෙන්නේ? ජාතිපත්‍ය, ජරා මරණ, ශෝක පරිදේව, දුක් දෝමනස, උපායාස, සම්භවන්ති කියන දේ වැටෙන මගක් නෙවෙන්නේ කියලා දැක්කහම. එහෙනම් ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දුක් නැති උපායාසයෙන් මිදෙන්න නම් සැනසුම තියෙන්නේ. ඒවා ගොඩනගන මාර්ගයේ කොයින්ද සැනසුම?
ඒක දැනසුම් මාර්ගයක් වෙන්නේ කොහොමද? ඒකේ ඵලයේ වශයෙන් ලැබෙන්නේ අසහනයක් නම් ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස උපායාසන මොකද්ද දැනසුම් මාර්ගයත් මිනිච්චේ දැනසුම්ක්ද ලැබුවේ? එහෙනම් අපි දැනගන්නවා දුක් මාර්ගයක් අනුගමනය කළා දුකටපත් වුණා දුකටපත් වෙලා ගොඩ නැගුවා. මෙන්න මේක ලෝකේ. මෙන්න මේකේ දැනගන්නවා එහෙනම් ලෝකයෙන් ඉතර වීම හා ලෝකෝත්තර භාවය නිවන කියන්නේ දැනසුම කියන්නේ දැනසුම් මග නම් මේක නිමිලි කියලා දැනගත්තාම ප්‍රඥා රෝචනව විදර්ශනා නුවණ වැඩිලා අන්න ධර්මාභෝධිය ලැබෙනවා. අන්න එහෙම වුණාම තමයි මොකද වෙන්නේ? අන්න ඉති ඒ ආකාරයෙන් අර කායානුපස්සනාවෙන් ඒ ආකාරයෙන් වාසය කරනකොට යාව දේව ඥානමත්තාය පටිච්චසමුප්පාය මෙන්න මෙහෙම කටයුතු කළොත් තමයි ඥානෙ මුදුන්පත් වෙන්නේ, සතිය මුදුන්පත් වෙන්නේ. ඒතර මොකද වෙන්නේ? අනිත්‍යතෝද විහෙරති. නිත්‍ය ගාණ්‍යතු මේ ලෝකේ ආශ්‍රිත තිබුණාම මානසික අපේ අත්හැරියා. නිදහස් බවටපත් වෙනවා, නිත්‍යයෙන් ඉවත් වෙන බවටපත් වෙනවා. නැතකින්දි ලෝකේ උපාදීති. මේ ලෝකේ ආත්මාදී වශයෙන් අල්ලන මුලා මානසික අත්හැරියක් තිබුණා, ඒක අත්හැරලා ගිහිල්ලා එයින් නිදිලා යනවා. එතකොට ඒ වන්ති පිටකේ දික්කු කායේ කායයන් පස්සේ මෙන්න කායයන් පස්සේ ආවි වාසය කරන හැටි තව බුද්ධලේ කල්ලාන්නේ නැහැ. සමාතුල තිබෙනා ආධ්‍යාත්මික බාහිර සම්බන්ධතාවය දැකලා එයි ගොඩ නැගින්න ආ දුක්ඛ සංදී ගොඩ නැගින්න පරිත්‍යාගම්පන්නෝ තේරුම් අරගෙන අන්නේ තුලින් විදිනවා. අන්න මිදුනහ මේක භාවනාවක් වෙනවා, නිවන් දකින භාවනාවක් වෙන්නේ මෙහිමයි. මේ ටික දැනගන්නේ නැතුව යනවා යනවා කියලා ගියාට ඉන්නවා ඉන්නවා කියලා හිතියට ඉඳා ගන්නවා ඉඳා ගන්නවා කියලා ඉඳාගත්තට හැරෙනවා හැරෙනවා කියලා හැරුණට පෙරලිනවා කරනවා කියලා පෙරලුණට මේ ඇත්ත දකින්නේ නැහැ. එහෙනම් ප්‍රඥාව වැඩින විදර්ශනා වෙන භාවනාවක් ඉඳලා ඔන්න ඔය ආකාරයෙන් පරිත්‍යාගම්පන්නෝ දකින්න ඕනේ. දුක්ඛක් ඡන්දය ගොඩ නැගෙන හැටි, දුකක්ම පරිහරණය කරන හැටි. ඒක දුකක් කියුවේ ඇයි? හයයක් තියෙනවා දේශේ පරිහරණය කරලා දුකේ පරිහරණය කරලා අන්තිමට ලබන හරයක් තියෙනවාද? මෙන්න මේ කාරණේ හොඳින් හිතලා බලනකොට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මේක දුක් මාර්ගයක්, දුක් වෙනකර මාර්ගයක්, දුක් විඳීමක් ඇරෙන්නේ තව හැනසුමක් නැහැ. අප්‍රමාණ සංසාරේ පටන් ගුලා මගෙන් ඇවිදilla දුක් මාර්ගේ හෙව්වා, දුක් මාර්ගේ ඇතුළු කළා, දුක විඳා වෙන ලැබුව හරයක් නැහැ. එයා මේකද මේ ලෝකේ මේක හරයක් තියෙනවා කියලා මුලාගෙන හිතාගෙන ඉන්නේ. මෙන්න මේ ධර්මාභෝධය ලැබුණාමයි මනස නිදහස් වෙන්නේ. නිවීම කරා තැනසීම කරා පත් වෙලා නිවන් දකින්නවා කියන්නේ කොහොමදයි? මෙන්න නිවන් මඟ. හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ ප්‍රධාන ඉරියව් භාවනාව කරන හැටි. එහෙනම් දැන් මේ අපි මුලින් කිව්ව භාවනාව මුලදී දැනුම් දුන්න භාවනාව පිළිබඳව වැඩි විස්තරයක් කියලා හොඳින් තේරුම් අරගන්න. තමයි යනකොට එනකොට කටයුතු කරනකොට කරන කටයුත්ත මෙන්න මේ ආකාරයෙන් සිද්ධ කරන්න. දැන් ඒ වගේම කුඩා මහා ඉරියව් භාවනාවක් පෙන්නලා බුද්ධයාණන් වහන්සේ දේශනා කරනවා කුඩා ඉරියව් පිළිබඳවත් මෙහෙම භාවනාවෙන් බලන්න. දැන් අපි එකයි අද ලකින්න ඕනේ. ගච්ඡන්තෝ වා ගච්ඡාමි පජානාති, තිතෝ වා තිතෝ මිති පජානාති ආදි වශයෙන් අපි මුලින් අරගත්තා. ඒ වගේම එහෙම අරගෙන මූලික භාවනාව සිද්ධ කළේ. දැන් මොකද කරන්නේ? අපි ඊළඟට අවධියක් කරනවා. මොකද්ද මේ සිද්ධ කරගන්නේ? අපි ඊට පස්ව යනවා එනවා ආදි වශයෙන් කටයුතු කරනවා. අන්නේ කරන්නාව කටයුතු පිළිබඳව මනස දිහෙන් විතර කරගන්නවා. අපි දැන් දැනගන්න ඕනේ අන්නේ ආකාරයෙන් ඊයාර සප්පේ කටයුතු කරාපස්සේ ඊයාරම් කරන කටයුත්තක් තියෙනවා. කොනිට බලන් විත්තේ දික්කු අනික්කාන්තේ පටික්කාන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිංජිතේන පසාරිතේන සම්පජානකාරී හෝති. සංඝාටිපත්ත ජීවර ධාරේන සම්පජානකාරී හෝති. ගතේ තිතේ විසින්නේ සුත්තේ ජාගරිතේ භාග්‍යේ කුන්දි භාවී සම්පජානකාරී හෝති. උච්චාර පස්සාර කම්මේන සම්පජානකාරී හෝති. මෙන්න මේ ආකාරයෙන් මනාසී දැනකරන ඊළඟ වැඩ පිළිවෙලක් තියෙනවා. මෙන්න මේ වැඩ පිළිවෙල තේරුම් ගත්තාම ඉරියාපත භාවනාවේ කියුම් ඉරියව් පිළිබඳව විදර්ශනාත්මකව බලන හැටි, භාවනාවක් වගේ හිත වැඩෙන හැටි අපිට දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේ භාවනාව දෙවෙනි ඉරියව් භාවනාව, මහ ඉරියව් භාවනාව පළමුව තේරුම් අරගෙන කළා වගේම මොහොතක් පාසා අපි සිද්ධ කරන්නා වූ දෙවෙනි ඉරියව් භාවනාව අපි ඊළඟට විස්තර කරන්න බලාපොරොත්තු වෙමු. එනිසා අද මේ ආකාරයෙන් මේ භාවනාව හොඳින් තේරුම් අරගන්නට මනා තීයෙන් ඉඳලා ආගීත දේශීත මොහිතී හිතින වැඩ පිළිලක් වලට මම හතර ඉරියව් පවත්වනවා නම් ඒක වැරදි. එහෙනම් මේ හතර ඉරියව් පවත්වන්නේ මේ කායික මිහිත නිමා ගන්නට, ඒ වගේම කය පෝෂණය කරන්නට. මේ ආකාරයෙන් කරුණු තේරුම් අරගෙන එනිසා මේක කවදාවත් හැනසුමක් කරා යන මගක් නම් නෙමෙයි, දුකට කරන්නා වූ తాවකාලික ප්‍රතිකර්ම මගක් විතරයි කියලා මූලික භාවනාවේ ඉරියව් භාවනාව තේරුම් ගන්න ඕනේ. මෙතේ තේරුම් අරගෙන අපි මේ කය තියෙන නිසා මේක සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. මොනවා කරන්නද? ඒ නිසා මම කරනවා මිසක් වටිනා දෙයක් නිසා හොඳ දෙයක් නිසා කරනවා නෙමෙයි කියලා ඒ අවශ්‍ය කටයුතු හරියාකාරව දැනගෙන ඉතිය කරනවා. සාධීක ද්වේෂයෙන් මොහොතකින් ඉදිරියදී කටයුතු වලින් වෙන් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් සංවරප්පේට බුද්ධ වෙනකොට කායික සංවරප්පේ, මානසික සංවරප්පේ ලැබෙනවා.
සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණ වෙලා නිවන් අවබෝධ කරනවා මේ ආකාරයෙන් මේ භාවනා ප්‍රගුණ කරලා අත්හදා බලන්ට යහපත් ආකාරයෙන් සත්‍ය යථාර්ථය උදා වෙනවා සෑම දිනකට යහපතක් වේවා ඉත්තාවතා චම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ